ක්‍රියාදාහතේ 34. නමුත් සමහර මිනිස්යෝට එකතු වී අදහා ගත්තෝය. ඔවුන් අතරෙහි අරියෝපේගිය දියෝනීසියස්ද දමරිස් නම් ස්ත්‍රියක්ද ඔවුන් සමග වෙනත් අයද වූවෝය. හරි දැන් පාවුලතුමා දේශනා කරනවා. මේ පාවුලතුමා දේශනා කරනකොට මෙතන කියනවා සමහර දෙනෙක්ලු අදහා ගත්තේ. හැබැයි මෙතන කී දෙනෙක් හිටියද දන්නවද? 21 කී දෙනෙක් හිටියද? සියලු ඇතන්ස් වැසියෝ. එයා මේ දේශනා කරන්නේ ඇතන්ස් නුවර. ඒ ඇතන්ස් නුවර සියලු වැසියෝ එතන හිටියලු. ඒ විතරක් නෙමෙයි. එහි පදිංචිව සිටි විදේශීයහුද, ඒ කියන්නේ එහෙට මෙහෙට ට්‍රැවල් කරන අය, එදා ඒ රෑ රූම්ස් වල නතර වෙච්ච අය, ඒගොල්ලොත් ආවා. ඒතර ඇතන්ස් නුවර ඉන්න සම්පූර්ණ සෙනගයි අලුත් මතිමතාන්තර ගැන කතා බහ කරමින් ඕ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ. මෙතන කියනවා ඇතන්ස් නුවර ඔක්කොම අය හිටියලු, සවන් දුන්නා මිස වෙන කිසි දෙයක් කරේ නැහැලු. අලුත් මතිමතාන්තර, අලුත් ඒවා, සුපිරි, මාරයි, වාව්. හැබැයි හැරුනේ නැහැ. පාවුලතුමා මොන දේ කිව්වත් මෙන්න මෙච්චරයිලු. අලුත් ඒවා, අලුත් දේශනාවක්, අලුත් මතිමතාන්තර නියමයි. හැබැයි පිළිගත්තේ සමහර දෙනෙක් විතරයි. දැක්කද? බොහෝයි තෝරාගන්නේ ස්වල්ප දෙනයි.